ඉංග්‍රීසි පාඩම් මාලාවේ 13 වෙනි පාඩමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද පාඩමෙන් අපි කතා කරන්නේ දිනය සහ වේලාව සම්බන්ධව වචන මාලාවක්. දිනයට අපි කියන්නේ date කියලා. D-A-T-E date. ඒ වගේම වේලාව අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ time යනුවෙන්. T-I-M-E time. මේ පාඩම ඉතාමත් කෙටි පාඩමක් මොකද මම වේලාව පිළිබඳව සවිස්තරාත්මකව වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා සමහර විට මේ වීඩියෝ එක බලලත් ඇති බලපු නැති කෙනෙක්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ ඒ වීඩියෝ එක බලන්න. ඒ දෙවෙනි වීඩියෝ එක බැලුවම අනිවාර්යයෙන්ම ඔයාට වේලාව කියන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්. මම description box එකට ඒ link එක දාන්නම්. ඒ වගේම description box එකෙන් ඔයාලට සටහන් කරගන්න පුළුවන් මේ වචන උච්චාරණය වෙන විදිහ සිංහලෙන්. එවගේම ඔයාමගේ channel එකට අලුත් නම් මේ පාඩම් මාලාවට අලුත් නම් ඔයාට පුළුවන් පළමු පාඩමේ සිට මේ පාඩම් නරඹන්න. මම ඒ link එකත් description box එකට අනිවාර්යයෙන්ම දානවා. එවගේම channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. Pay over H O U R මෙතන එච් අකුර සයිලන්ට්. හව නෙවෙයි අව. ඒ වගේම දෙවැනි වචනය මිනිත්තු. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් මිනිට්. M I N U T E මිනිට්. තත්පරය සෙකන්ඩ්. S E C O N D සෙකන්ඩ්. දවස එහෙම නැත්නම් දිනේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ day යනුවෙන්. D A Y day. මාසය month. M O N T H month. වසර එහෙමත් නැත්නම් අවුරුද්ද අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ year. Y E A R year. දශකය decade. D E C A D E decade. සියවස century. C E N T U R Y century. සතිය week. W E K week. දින දර්ශනය calendar. C A L E N D E R calendar. කාර්ය සටහන අපි මේක උච්චාරණය කරන ආකාර දෙකක් තියෙනවා. ඒ නිසා ඊට කලින් අපි ස්පෙලිංග්ස් ඉගෙනගෙන ඉමු. S C H E D U L E උච්චාරණය කරන එක ක්‍රමයක් තමයි schedule. Schedule. ඒ වගේම තවත් විදිහක් තමයි schedule. Schedule. ඔයාලට description box එකෙන් නිවැරදි උච්චාරණය සටහන් කරගන්න පුළුවන්. Schedule. එහෙමත් නැත්නම් ස්කෙජූල්. සමය අපි කියන්නේ වසන්ත සමය, ගිම්හාන සමය. සමය කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සීසන්. S E A S O N සීසන්. ඒ වගේම දේශගුණය කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ක්ලයිමේට්. ක්ලයිමේට්. C L I M A T E ක්ලයිමේට්. කාලගුණය අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ weather යනුවෙන්. weather. W E A T H E R weather. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මේ පාඩම් මාලාවේ පාඩම් සංඛ්‍යාව 18යි කියලා. දැනටමත් අපි පාඩම් 13ක් ඉවරයි මේ පාඩමත් එක්ක. ඉතින් සීසන්, ක්ලයිමේට් සහ weather කියන වචන තුනේ ඇතුළත් වන තවත් අමතර වචන කිහිපයක් ඇතුළත් වෙනම පාඩමක් කරන්න මම සූදානමින් ඉන්නවා ඉදිරි පාඩම් පහ ඇතුළත. ඒ නිසා දැනට අපි මේ වචන තුන විතරක් ඉගෙන ගමු. සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම් ඉදිරි පාඩම් තුලදී. Days of the week. ඒ කියන්නේ සතියේ දින පිළිබඳව තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා මේ වචන කලින් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. නමුත් නිවැරදිව උච්චාරණය උගන්වන්න තමයි මම මේ පාඩමට මේ වචන ඇතුළත් කරේ. අපි ඉක්මනින් බලමු. සාදුදට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Monday. Monday නෙවෙයි Monday. අපි day කියන තමා
මේ DAY කියන වචනය උච්චාරණය කරන්නේ. MONDAY Monday. ඒ වගේම අඟහරුවාදා කියලා හඳුන්වන්න උච්චාරණය දෙවිධයක් තියෙනවා. UK සහ US English අනුව. ඊට කලින් අපි spellings බලලෙමු. T U E S D A Y. එතකොට UK English අනුව අපි මේ වචනය උච්චාරණය කරන්නේ Tuesday යනුවෙන්. Tuesday. ඒ වගේම US English අනුව අපි මේ වචනය උච්චාරණය කරන්නේ Tuesday. Tuesday. මේ වචන උච්චාරණය වෙන විදිහට සටහන් කරගන්න පුළුවන් description box එකෙන්. එතකොට මේක වඩාත් පැහැදිලි වේවි. ඒ වගේම බදාදා අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Wednesday. Wednesday. W E D N E S D A Y Wednesday මෙතන W E ඉන්පසු තියෙන D අකුර silent letter එක. ඒ වගේම බ්‍රහස්පතින්ද අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Thursday යනුවෙන් T H U R S D A Y Thursday. සිකුරාදා හඳුන්වන්නේ Friday යනුවෙන් Friday F R I D A Y Friday. සෙනසුරාදා හඳුන්වන්නේ Saturday. Saturday. S A T U R D A Y. Saturday. එවැගේම ඉරිදා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Sunday යනුවෙන්. Sunday. S U N D A Y. Sunday. දැන් ඔයාලා දන්නවා සතියේ දින කොහොමද නිවැරදිව උච්චාරණය කරන්නේ කියලා. ඒ වගේම ස්පෙලින්ග්ස් ගැනත් අවධානය යොමු කරන්න. මොකද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අවුරුද්දේ මාස 12 පිළිබඳවත් අපි ඉගෙන ගමු. මේකෙත් උච්චාරණය කරන විදිහ නිවැරදිව ඉගෙන ගන්න ඕන නිසා තමයි මේ වචන ඇතුළත් කරේ. හොඳින් උච්චාරණය වෙත සවන් දෙන්න. ජනවාරි අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේක උච්චාරණය කරන ආකාර දෙකක් තියෙනවා UK සහ US ඉංග්‍රීසි අනුව. මම මුලින්ම ස්පෙලින්ග් සඳහන් කරලා ඉන්නම්. J A N U A R Y. UK ඉංග්‍රීසි අනුව අපි මේ වචනේ උච්චාරණය කරන්නේ January. January. ඒ වගේම US ඉංග්‍රීසි අනුව අපි මේ වචනේ උච්චාරණය කරන්නේ January යනුවෙන්. January එහෙමත් නැත්නම් January. පෙබරවාරි අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ February. එහෙමත් නැත්නම් February. මේකත් US English අනුව නම් February, UK English අනුව නම් February. F E B R U A R Y. UK English නම් February, US English නම් February. එවැගේම මාර්තු මාසය අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ March. March යනුවෙන්. M A R C H March. අප්‍රේල් මාසය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ April. April කියලා තමයි ලංකාවේ ගොඩක් අය කියන්නේ. වචනේ වැරදි A P R I L. April. ඒ වගේම මැයි මාසය හඳුන්වන්නේ May යනුවෙන්. May. M A Y. May. ජූනි මාසය හඳුන්වන්නේ June. June. J U N E. එවගේම ජූලි මාසය හඳුන්වන්නේ ජුලයි. ජුලයි. J U L Y. ජුලයි. අගෝස්තු මාසය හඳුන්වන්නේ ඕගස්ට්. ඕගස්ට්. A U G U S T. ඕගස්ට්. සැප්තැම්බර් මාසය හඳුන්වන්නේ සෙප්ටැම්බර්. සෙප්ටැම්බර්. S E P T E M B E R. September. October මාසය හඳුන්වන්නේ October. October. October කියවට ඉංග්‍රීසි භාෂාවේදී මේ වචනේ උච්චාරණය කරනකොට October කියන්නේ නැහැ. Spellings O C T O B E R. එතකොට උච්චාරණය වෙන්නේ October. සිංහල භාෂාවෙන් 11 වෙනි මාසය අපි හඳුන්වන්නේ November කියලා. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉස්සලම ලියන විදිහ බලලිමු. N O V E M B E R. මේක උච්චාරණය වෙන්නේ November යනුවෙන්. November නෙවෙයි November. ඒ වගේම December මාසය අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ D
E C E M B E R සිංහල භාෂාවෙන් අපි December කියුවට ඉංග්‍රීසි භාෂාවෙන් මේ වචනේ උච්චාරණය කරන්නේ December යනවෙන් December දැන් අපි බලමු ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද අපේ උපන්දිනය කෙනෙක්ට කියන්නේ කියලා හරි ඉස්සෙල්ලම මම කියන්නම් ඔයාලා ඉගෙන ගත්තා First, second, third, fourth, fifth යනුවෙන් කලින් පාඩමකදී. ඉතින් මෙතනදී මේ වචන කීපය වැදගත් වෙනවා. ඒ වගේම මාසය පිළිබඳ අපි මෙතන ඉගෙන ගත්තා මාස 12 පිළිබඳවම මේ දෙත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි වසර කියන්න වෙනම විදිහක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු 2005 කියලා. එතකොට අපිට කියන්න පුළුවන් 2005 කියලා. වසරක් කියනවා නම් උපන් වසර කියනවා නම් අපිට කියන්න බෑ 1985 කියලා. අපි කියන්නේ 1985. ඒ වගේම අපි හිතමු 1876. කොහොමද අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ? 1876 කියන්නේ ගණන් කරනකොට. නමුත් වසරක් ගැන කියනකොට අපි කියන්නේ 1876. මේ ආකාරයෙන්. හරි. දැන් උදාහරණයක් විදිහට මේ ස්ක්‍රීන් එක දිහා බලන්න. මෙතන සඳහන් කරලා තියෙනවා මැයි 7 1997 කියලා. එතකොට අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් කියන්නේ 7th of May 1997. තවත් උදාහරණයක් බලමු. ජූනි 10 1961. එතකොට අපි කියන්නේ 10th June 1961. තවත් උදාහරණයක් බලමු. නොවැම්බර් 1 2020 කොහොමද අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ 1st November 2020 මේ අභ්‍යාස කරලා පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම 13 වෙනි පාඩම මෙතනින් ඉවරයි අනිවාර්යයෙන්ම මම කලින් කියපු පාඩමත් බලන්න ඒක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම් ඒ පාඩම ඉවර වෙලා ඔයාලට වෙලාව කියන්න පුළුවන් වෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ එකට ලයික් කරන්න ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න 14 වෙනි පාඩමෙන් නැවත හමුවෙමු